සාමිතුමනි ඕනම ගෙදරක අනිවාර්යම වයඹ කොනක් තියෙනවා. මේ වයඹ කොන මොන බලගතු සම්පන්න තැනක්ද? මේක තිබෙන්න ඕන දේවල් මොනවද? වයඹ දිසා කියන්නේ සුළං වලට අතිපති, සුළං වලට බලවත් වෙච්ච ස්ථානයක් කියලා තමයි සඳහන් කරන්නේ. දැන් අපිට බලන්න පුළුවන් වෙනවා මේ පින්තූර. බලන්න. දැන් මේ වයඹ දිසා කියන්නේ උඩ පැත්තේ අපිට උතුර දිසා පේනවා. ඒකෙන් අපේ වම් පැත්තට පේනවා බටහිර දිසාව. මෙන්න මෙතන බලන්න මේ කොන ගන්න වයඹ දිසා ගොන ගන්න අපිට පේන හොඳටම පෑදිලියෙන් ඒ කොන කේතුට එක පැත්තක් උතුර පැත්ත කේතුට අයිතුණු බවත් බටහිර පැත්තට රවිට අයිතුණු බවත් අපිට සමන් වෙනවා. එහෙනම් උතුර පැත්තට අපි බලනකොට කේතු රාහු සෙනසුරු අර නිල් පාට පේනකමක පේනවා. මේක තමයි වයඹ දිසා කියන්නේ. ඒර බටහිර පැත්ත නෙවෙයි කියන එක අපි පින්වතුන් මතකද? ඒ නිසා තමයි මම පින්නුවේ පුතේ. එහෙනම් වයඹ දිසා කියනක දිසා දෙකක්, එකක් උතුර පැත්ත එකක් බටහිර පැත්ත වයඹට අයිති වෙන්නේ නැහැ. වයඹට හරියට වෙන්නේ උතුර පැත්ත පමණයි. ඒක තමයි වයඹ දිසා කියලා අපි සඳහන් කරන්නේ. ඔක්කොම වයඹ වෙන්න පුළුවන්. නම දෝෂ තිබෙන්න හොඳ නැත්තේ උතුර දිසාව. ඒ කේතුට සා රාහුට සා සෙනසුරුට ගේටුවක් තිබෙනක සුබම නැහැ. තුබුණොත් මොනවාද වෙන්නේ? අපි බලමු මේ පින්තූරකු. ගේයක් බලමු. වයඹ දිසාවේ ගේට්ටුව තියෙන නිවසක් අපි බලමු. පුතේ වයඹ දිසාවට විශේෂ තුම්මං අන්තියක් එන්න එකත් හොඳ නැහැ කියලා අපි සතන් කරනවා. දැන් අපිට වයඹ දිසා ගේට්ටුවක් තියෙන මේ ප්ලෑන අපිට හොඳට පෑදිලෙන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා බලන්න. ඒ වයඹ දිසා ගේට්ටුවක් ලබා දීලා ඒ ගේට්ටුව කාර්යයකට පාක් කරලා තිබෙනවා කියන එක අපිට පෑදිලි නේද? ඔව්. දැන් පුතේ වයඹ දිසා ගේට්ටුව තුන පළවෙනි අපිට කියන අපි කරන රැකරසා ව්‍යාපාර නැති වෙනවා. දැන් සමහරවිට මේ ගෙදර උන උදවිය ඔන ෆිනෑන්ස් එකක් දහලා ඔය වාහනයක් අරන් ඇති. ඔය ෆිනෑන්ස් එකක් දහලා ඔය වාහනය අරන් ඇති. හැබැයි ඔය වාහනේ ලබාගත ඒ මිනිස්යාට නැත්නම් ඒ පින්වතයාට ඒ ලබාගත වාහනේ ෆිනෑන්ස් එකක්වත් ගෙවා ගන්න බැරි අවාසන වලට මුහුණ දෙයි. අනේ ෆිනෑන්ස් එක වාහනේ ඒ ගේට්වෙම උස්සන් යනකම් දන්නේ නැහැ. මෙන්න මේ හාදී රැකරස්සාවට පුරුෂ පක්ෂයට බාධා කරන වයඹ දිසා තියෙන ගේට්ටුව. එහෙනම් පුරුෂ පක්ෂය තමයි වයඹ දිසාව. දැන් අපි පළවෙනිව කතා කළ ඊසාන දිසාව අය පුරුෂ පක්ෂයට අයිති කියලා. දැන් කතා කරන වයඹ දිසා පුරුෂ පක්ෂයට අයිති කියලා. එහෙනම් ඒ වගේම වයඹ දිසා ගේට්ටුවක් තියෙනකොට තව දෙයක් මොනවාද වෙන්නේ? ඒ ගේට්ටුවෙන් නැති භූත බලවේග හැතුල් වෙනවා. ඒ කාගේ ස්ථාන ගේට්ටුව තියෙන්නේ? රාහුටයි කේතුටයි සෙනසුරුටයි. කේතු රාහු සෙනසුරුට බලවත් වෙච්ච නිසා නැති භූතයක් ඔය ගමේ ඉන්න භූතය ඔක්කොම ඉඩම ඇතුළට රිංගනවා. දැන් මොනවාද වෙන්නේ? ඉඩම ඇතුළට රිංගන ඔය ගෙදර ඉන්න මිනිස්සු නිකන් ඉන්න දෙයිද? නැති කාරණා ප්‍රශ්න ඇති කරලා ඒගොල්ලන් නැත්තටම නැති කරලා දාලා කොහොමරි ඌ භූතේ මොනවාද කරන්නේ? ඒ ගෙදර ඉන්න මිනිස්සුන් එළවන්න බලනවා. එළවලා ඒගොල්ලන් බලවත් ඉන්න බලනවා තමයි ඕක තියෙන රාස. ඒ වගේම තවත් එකක් කියන්න පුළුවන් වයඹ දිසාවේ. ඒක අපිට ඒ ගැන තව අපිට විවරණ ලබා දෙන්න පුළුවන් අපිට පසුව මේ වගේ පින්තූර වලින්. වයඹ දිසාව දික් වෙලා සමහරවල් ගැරජ් එකක් හදන්න නැත්නම් වයඹ දිසාර කාමරයක් පන්නන්න මේ හැම දේවල් කරගන්නවා. ඒකෙන් ඊසාන දිසාව ඇල්ලෙඩට කට් වෙනවා. අර ඒ වයඹ දිසාව බටහිර පැත්තට දික් කරා නිවිත දිසාව ඇල්ලෙඩට කට් වෙනවා. එහෙනම් ඊසාන දිසා කට් වුණොත් අපිට ලැබෙන එක ලැබෙන්නේ නැහැ. නිරිත දිසා ඇල්ලෙඩට කට් වුණොත් අපිට ඉතුරු වෙන එක ඉතුරු වෙන්නේ නැහැ. වයඹ දිසා ගේට්ටුවක් තිනක ලැබෙන එක ලැබෙන්නේ නැහැ. ඉතුරු වෙන්නෙත් නැහැ ලැබෙන්නෙත් නැහැ කියලා තමයි පුතේ එහෙන් අපිට සඳහන්. ඒ නිසා වයඹ දිසා කියනකොට ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕනේ මෙන්න මේ පැත්තේ. මොන පැත්තෙන්ද? අපිට ලැබීම පැත්තෙන්. ඒ වගේම භූත බලවේග නැත්තම් වෙනත් වෙනත් දුෂ්ට බලවේගට අපි ඇබ්බැහි වීමට හිඩ තිබෙයි කියා තමයි වයඹ දිසාවෙන් අපිට මේ දේ අහන්නේ. නයි හැර වයඹ දිසාවට පුළුවන් ටොයිලට් එකක් ගෙනියන්න, වයඹ දිසාවට පුළුවන් ටොයිලට් වලක් ගෙනියන්න, වයඹ දිසා කාමරයක් ගෙනියන්න පුළුවන්, වයඹ දිසාවේ ඔෆිස් එකක් ගෙනියන්න පුළුවන්, වයඹ දිසාවේ බුදු කාමරයක් ගෙනියන්න පුළුවන්, වයඹ දිසාවේ ව්‍යාපාර ස්ථානයක් ගෙනියන්න පුළුවන්, වයඹ දිසාවේ පඩිපෙළක් අරන් යන්නත් පුළුවන්. පෑදිලි නේද? එහෙනම් වයඹ දිසාවේ දෝෂ තිබෙන්න ඕන දෙකයි තුනයි. නමුත් තියන්න පුළුවන් දේවල් එන ගොඩක්. එහෙනම් මේ ගැන අපි හඳුනාගෙන නිවසක් හදා ගන්නවා නම් අපේ ජීවිත සුන්දර වෙයි. දැන් අපි බලමු ඔබේ නිවසේ වයඹ දිසාව ගේට්ටුවක් තිබෙනවා නම්. ඔව්. නැත්නම් වයඹ දිසාවට ඔබට උළුස්සක් තිබෙනවා නම් නිවසේ ඔබ සන්තෝෂෙන් ඉන්නවද? නැහැ. කවදාවත් නැහැ. ඉිටපු ගමන් ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා අපි කරන රැකවස්සාව නැති වෙනවා. මම දැන් මම නමෙම කියන්නේ නැහැ. මම නගරාධිපතිතුමෙක්ගේ නිවසට ගියා. හාම්බෙන්
ඒ නිවසට ගිය වෙලාවේ ඒ නිවස මම දැක්කා වයඹ දිසාවේ උළුවස්සක් තිබෙන එක. ඒ වයඹ දිසා උළුවස්සට මම කියන්න ගිහලා උළුවස්ස නම් හොඳ නැහැ පුතේ කියලා කිව්වා. නම් වාස්තු බලන්න මේ මං ගියේ නිකන් අවංකකමට මං ඒතුමාගේ ගෙදරට ගියේ අවාසනාවට ඉතපු නැති ආකාරට. එයාගේ රැකරස්සය ගොඩාක් ගැටලු බාධා කරද ප්‍රශ්න වෙලා අන්ත ඉරේ විලංගු යන්න සිදු වුණා එතුමාට. හොඳ උත්තමෙක් හොඳ දරුවෙක් කියා තමයි කියන්න. නමුත් නැති ප්‍රශ්න වලට මුණ දීලා ඒ රස්සාවම ඒ ප්‍රති කියන තත්ත්වේ නැති කරගෙන ගෙදරට ගෙදර හින්දම සිදු වුණා. එනිසා ගොඩාක් බුද්ධිමත් වෙන්න ඕනේ අපි පින්වත් දරුවෝ. අපි කාටත් එකහකට තමයි වයඹ දිසාට බාධා තුන්නොත් ඒ වලට මුණ දෙන්න සිදු. ඒ වගේම වයඹ දිසාවේ ක්‍රියාත්මක වෙන කාලේ කෙසේද කියලා අපි බලනවා නම් වයඹ දිසාවට අධිපති වෙන මං කිව්වේ රාහු කේතු සහ සෙනසුරු කියලා. මේකෙන් කේතු තමයි වයඹ දිසාවට අධිපති ග්‍රහතුමා. එහෙනම් කේතුගේ මදස්සාවේ රාහුගේ අතුරුසහ සෙනසුරුගේ අතුරුසහ ගමන් කරන කාලේදී තමා එයාලා මේ වගේ ප්‍රශ්න වලට මුණ දෙන්නට සිදු වෙන්නේ බුද්ධිමත් වෙන්න. සමදමනේ දැන් වයඹ දිශාව ඔහොම තියෙනකොට වයඹ දිශාවට ගෙනියන්න පුළුවන් දේවල් අපි පැහැදිලි කරා. මේවා වැරදියට ගෙනිච්ච තැන අනිත් සියලු දේවලුත් අවුල් වෙනව නේද? අපි කියමුක බෙඩ්රූම්ස් එකක් ඇතරට මාස්ටර් බෙඩ් බෙඩ්රූම්ස් එක පුළුවන් කිව්වා. මාස්ටර් බෙඩ්රූම් එක පුරුෂයායි ස්ත්‍රී දෙදෙනා අම්මා තාත්තා ඉන්න ඕන තැන. ග්‍රහ මූලික සහ ග්‍රහ ඉර මූලික ඇතුළු ග්‍රහ මූලික සහ එයාගේ බිරිඳ බිරිඳ ඉන්නවා නම් ඔන්න හවුල් කරදර. ඒ විතර තමයි පෞජිත කඩා කපල කවුද එක්කෙනෙක් සුලං වගේ එළියට යනවා. විවාහ පරක්කු විවාහ ප්‍රමාද ගැහණු දරුවන්ව වයඹ කොනේ තියෙන නිදන කාමරවල තියන්න හොඳයි කියලා. මොකද මේක තමයි තේරුම. එතකොට පුතේ අර සුලක් වගේ එළියට යන එක තමයි. ඒ කියන්නේ වයඹ දිසා ඉන්න පුරුෂ දරුවෙක්ව ස්ත්‍රී දරුවෙක්ව උතර විවාහට ප්‍රමාද දෝෂේ තියෙනවනේ. යාළේ ඒ ස්ථාන තිබුණා. ඊතා ඉක්මනින් විවාහ වෙලා යාළේ ගෙදරින් පිට වෙනවා කියලා මම ඒක කොලම් එකක් මම කියලා තියෙනවා. හැත්ත. ඒ වගේ දරුවෝ ඉන්නවා නම් ඒ කාමර තියලා බලන්න, එතන කාමර තිබුණා නම් තියලා බලන්න. අනිවාර්යයෙන් ඉතා හික්මනේ ගන්න විවාහ වෙලා ඒ ගෙදරින් පිට වෙන වාගේ යෝගේ තියෙනවා. හැබැයි ඒ වගේම පෞල් ජීවිත වෙලා පෞල් වෙලා ඉන්න උදවියේ ඒ වගේ තවතුන මොනවාද වෙන්නේ? පෞල් ජීවිත කඩා කප්පල් වෙලා දෙන්න දෙපතර යන එකනේ වෙන්නේ. දව ඔය දරුවා මතක් කරපුවා ඔපොසිට් තමයි ඒ කියන්නේ. ඒ නිසා එකට 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 බැඳලා තියෙන එක තමයි මේ වාස්තු. ඒක හඳුනා ගන්න එක තමයි අපේ දක්ෂකම, අපේ යුතුකම සහ බ්‍රහ්ම සූස්මහ එහෙම නැත්නම් බ්‍රහ්ම රාස කියන මේ රාස.